කුවේට් රාජ්‍යයේ වෙසෙන ඔබට ඉතාමත්ම වැදගත් නිවේදනයක් අපි මේ මොහොතේදී සිදු කරන්නේ. ඒ තමයි මේ වෙද්දී කුවේට් රාජ්‍යයේ සිට ගෘහසේවක හෝ සේවිකාව වූ විදේශගත ශ්‍රමිකයෙකු වුණු ඔබ යම් ආකාරයකින් කිංග් ෆහඩ් කෝස්වේ එක මේ වෙරළ තීරයත් එක්ක තියෙන කෝස්වේ එක පාවිච්චි කරනවා නම් කිංග් ෆහඩ් මාර්ගය පාවිච්චි කරනවා නම් ඔබ අනිවාර්යෙන්ම මෙන්න මේ කියන දේවල් මේ කියන නීතිවලට යටත්ව තමයි ක්‍රියාත්මක විය යුත්තේ. ගෘහසේවක සේවිකාවන්ට විශේෂයි. ඒ අනුව කිංග් ෆහඩ් මාර්ගය පාවිච්චි කරනවා නම් මෙන්න මේ නීති රීති ඔබට බලපානවා. යම් ආකාරයකින් ගෘහසේවක සේවිකාවක් සෞදි හරි වෙනත් අනෙකුත් ගල්ෆ් කලාපීය රටක හරි කෙනෙක් මේ කිංග් ෆහඩ් කෝස්වේ එක පාවිච්චි කරනවා නම් මේක තියෙන්නේ සෞදි සහ බහරේන් සම්බන්ධ කරමින් ඔවුන් අනිවාර්යයෙන්ම වලංගු එකමායක අරගෙන යන්නට ඕනේ. වලංගු එකමායක අනිවාර්යයි. ඒ වගේම තමයි පාස්පෝර්ට් එක අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ වගේම තමයි අනිකුත් වැදගත් major facilities operator has it. ඉතාමත්ම වැදගත් වුණු අනිකුත් සියලු ලියකියවිලි අරන් යන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම කිංග් ෆහඩ් ඔතොරිටි එක දැනුම් දීමක් කර තිබෙනවා. ගෘහසේවක සේවිකාවක් නම් අනිවාර්යෙන්ම සේවයා දායකය ඔබව සේවයේ නියුක්ත කළ තියෙන තැනින් හෝ ඔබේ ඒ අදාළ පවුලෙන් අනිවාර්යෙන්ම මෙඩිකල් ඉන්ෂුරන්ස් ඩොකියුමන්ට් එක මේ ඔවුන්ගේ ලියුමක් ඕනේ. ඒ කියන්නේ සේවයේ යොදවලා තියෙන කෙනාගේ හෝ පවුලයාගේ ලියුමක් ඕනේ. ඊට අමතරව වලංගු රක්ෂණ සහතිකය වරංගු රක්ෂණ ඩොකියුමන්ට් එක අනිවාර්යයෙන්ම ඔබ අරගෙන යන්න ඕනේ සෞදියට ඇතුල් වෙනවා නම්. ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙඩිකල් ඉන්ෂුරන්ස් not among pre-requests from for this labor when traveling to Bahrain according to the intergraph passed on the authorities to it. ඒ වගේම තමයි ගෘහසේවක සේවිකාවන් අනිවාර්යයෙන්ම එන්නත ලබාගෙන තියෙන්නට ඕන කොවිඩ් 19ට අදාළ එය සෞඛ්‍ය සෞදි හෙල්ත් ඇප් තවක්නා කියන හෙල්ත් ඇප් එකේ අනිවාර්යෙන් අප්ඩේට් කරලා තියෙන්නට ඕන කියන දේ දැනුම් දීලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගෙවුණු මාර්තුවේදී යම් ආකාරයක කොවිඩ් නීති රීති ඉදිරිහිල් කිරීමක් කළා. අනිවාර්යෙන් PCR එකක් කරපු සර්ටිෆිකේට් ඒ දේවල් දැන් මේ දේවල් ඉවත් කරලා තියෙනවා. හැබැයි අර කියන දේවල් අනිවාර්යයෙන්ම ඔබ පිළිපැදිය යුතුයි. ඒ වගේම දැන් මේක කිලෝමීටර් 25ක් දිගයි දුරයි මේ ලොง කිංග් ෆහඩ් මාර්ගය. මේක 1986 තමයි ආරම්භ වුනේ සෞදි අරාබියාව සහ බහරේන් අතර. ඒ වගේම තමයි මේක විශේෂයෙන්ම ගල්ෆ් කලාපේ රාජ්‍යයන් 6ක පමණ වැසියන් මේක පාවිච්චි කරනවා. ඉතින් ඔන්න ඔබට ඉතාමත් වැදගත් තේවි ඔබ මේ කියන මාර්ගවල ගමන් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගෘහසේවක සේවිකාවන් මේ කියන නීති රීති වලට යටත්ව. ඒ කියන්නේ බලගු එකමායක පාස්පෝර්ට් එක. ඒ වගේම තමයි ඔබ සේවයේ යොදවලා තියෙන කෙනාගේ හෝ සේවා යෝජකයාගේ හෝ ඊට අමතරව ඔබ ඉන්න පවුලෙන් හෝ ලිපියක් අනිවාර්යෙන්ම අරගෙන යන්න ඕන වලංගු ඉන්ෂුරන්ස් කාඩ් එක ඔබ සතුව තිබිය යුතුයි කියන දේ ඉතාමත්ම වැදගත් විදිහට මතක තියාගන්න කියලා ඉල්ලනවා. මොකද නැත්තම් ඔබ හැමෝටම යම් ප්‍රශ්නයකට මූණ දෙන්නට සිදු වෙනවා කියන දේ තමයි මේ වෙද්දී අපි ඔබට හැමෝම දැනුවත් කර තිබෙන්නේ. ඒ වගේම මේක තමයි මේ වැදගත් ප්‍රවෘත්ති. අපි තවදුරටත් ප්‍රවෘත්ති කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ වෙද්දී ක්වේට් වල ඉකාමායක දික් කර තිබෙනවා ගුරුවරුන්ට අවුරුදු දෙකකට එක්ස්ටෙන් එක්ස්පර්ට් ටීචර්ස් ඉකාමා ෆෝ 2 ඉයර්ස් අවුරුදු දෙකක් සඳහා ඔවුන්ගේ ඉකාමායක දීර්ඝ කර තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ක්වේට් ගුරුවරුන්ගේ ඉකාමායක තමයි මේ විදිහට දීර්ඝ කිරීමක් සිදු කරලා තියෙනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් ෆ්ලයිට් ෂෙඩියුල් එකක් තියෙනවා. කුවේට් වල අලුතෙන් අපි ඒක ගැන තොරතුරු මීළඟට ඔබට ගෙනෙන්නම්.